හෙලෝ, සුබ දවසක් හැමෝටම. ඔන්න අද අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ පසල් ඇනිමේෂන් එකක්. බ්ලෙන්ඩර් බේසික් ඇනිමේෂන් දෙවැනි කොටස විදිහට. ඉතින් ඔයා මේ බ්ලෙන්ඩර් ඇනිමේෂන් සම්බන්ධ පළවෙනි කොටස බැලුවේ නැත්තම් ඒකත් බලන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියන්නම්. ඒකත් අනිවාර්යෙන්ම ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔයා බ්ලෙන්ඩර් අලුතින් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් බ්ලෙන්ඩර් එකේ channel එකේ A to Z කියන playlist එකට ගිහිල්ලා මුල ඉඳන් කරගෙන ඉන්න. ඒකෙදි අපි දැනට කරලා තියෙන ඒවා පිළිවෙලට පෙළගස්සලා තියෙනවා මුල ඉඳන් යන කෙනෙක්ට ලේසි වෙන විදිහට. ඒ වගේම මේ වීඩියෝ එකේදි මේ සීන් එකේ මුඩලින් කොටස ඉඳන් animation එකට sound දාලා සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට export කරන තැනට යනකම් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අන්නේ හින්දා වීඩියෝ එක කොටස් වලට බෙදලා තියෙන්නේ. ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙලාවල් දාලා තියෙනවා. එතකොට ඔයාලට කැමති තැනකින් skip කරගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව කෙලින්ම වැඩේ පටන් ගමු. හරි, ඉතින් මම බ්ලෙන්ඩර් ඕපන් කරගත්තා. මුලින්ම අපි මේකට අදාළ පසල් එක හදාගනිමු. මෙතෙන්දි මම මේ තියෙන cube එකම අරගන්නවා. ඉතින් මේ cube එක මේ විදිහටම තියාගෙන number pad එකේ අංක 7 ඔබලා top view එකට යනවා. ඊට පස්සේ මේකේ අර හැඩේ අරගන්න මම මෙතනින් add ගිහිල්ලා mesh යටතේ cylinder එකක් අරගන්නවා. ඊට පස්සේ cylinder එකේ scale එක අඩු කරගන්නවා. උස වෙනස් වෙන්නේ නැති වෙන්න s ඔබලා shift එකත් එක්ක iset දීලා 0.35ක් විදිහට ටයිප් කරලා end එක දෙනවා. ඊළඟට g y දීලා මේක y අක්ෂයෙන් පොඩ්ඩක් මේ පැත්තට ගෙනල්ලා තියාගන්නවා. ඊට පස්සේ මම මේ සිලින්ඩරේ origin එක පොඩ්ඩක් අයිනට වෙන්න හදාගන්නවා. ඒකට සිලින්ඩරේ select කරලා edit mode එකට යනවා. ඊට පස්සේ මෙතනින් vertex select අරගෙන මේ සිලින්ඩරේ භාගයකට වඩා එකක් පල්ලෙහෙන් තියෙන ඔක්කොම vertex ටික select කරගන්නවා. ඒ කියන්නේ මැද එක නැතුව ඊට පල්ලෙහෙන් තියෙන ඔක්කොම vertex ටික. ඊට පස්සේ shift s දීලා cursor to selected දෙනවා. 3D cursor එකේ තෙන්න අරගන්න. ඊට පස්සේ මං ආපහු මේකේ object mode එකට ඇවිල්ලා right click දීලා set origin to 3D cursor කියලා දෙනවා. එතකොට අපි සිලින්ඩරේ 3D cursor එක ඔන්න ඔතෙන්ට අරගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ මං ආපහු solid mode එකට මාරු වෙනවා. ඊළඟට මේක හරියටම cube එකේ තියාගන්න මුලින්ම cube එක select කරලා ඒකෙත් edit mode එකට යනවා. ඊට පස්සේ මෙතනින් face select අරගෙන මේ පැත්තට වෙන්න තියෙන face එක select කරගන්නවා. මෙතනත් කලින් වගේම shift s දීලා cursor to selected දෙනවා. ඊට පස්සේ ආපහු object mode එකට ඇවිල්ලා cylinder එක select කරලා shift s දීලා selection to cursor දෙනවා. මෙතෙන්දි සිලින්ඩරේ origin එක අයිනට වෙන්න හදාගත්ත හින්දා මෙන්න මේ වගේ තැනකින් cube එකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් ওই විදියට එකක් තියාගත්තට පස්සේ අපිට පුළුවන් මේකම cube එක වටේට duplicate කරලා තියාගන්න. ඉතින් ඒකටත් මම මුලින්ම number pad එකේ අංක 7 ඔබලා top view එකට යනවා. ඊට පස්සේ මෙතෙන්දි ඉතින් සිලින්ඩර් එක cube එක වටේට rotate කරගන්න ඕනේ. ඒකට මෙතනින් මම transform pivot point එක 3D cursor එකට දෙනවා. එතකොට 3D cursor එක cube එකේ හරි මැද තියෙන්න ඕනේ. ඉතින් cube එක තාමත් scene එකේ හරි මැද තියෙන හින්දා මම shift s දීලා cursor to world origin කියලා දෙනවා. එතකොට ඔන්න විදිහට මැදට අරගන්න පුළුවන්. දැන් අපි rotate කරලා බැලුවොත් ඒක cube එක වටේට ওই වගේ rotate කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම shift d එකෙන් duplicate එකක් අරගන්නවා. ඒත් එක්කම r දෙනවා. ඊට පස්සේ 90ක් type කරලා end එක දෙනවා. ඔය වගේ අංශ 90ක් rotate කරගත්තට පස්සේ අපිට පුළුවන් a step එකම අනිත් තැන් දෙකටත් repeat කරගන්න. ඉතින් ඒකට shift එකත් එක්ක r දෙනවා දෙපාරක්. සිලින්ඩර් හතරම ওই විදිහට තියාගත්තට පස්සේ මෙතන දැන් දෙපැත්තේ තියෙන සිලින්ඩර් දෙක අනිත් පැත්තට හැරෙන්න ඕනේ. කියන්නේ අංශක 180ක් අනිත් පැත්තට rotate කරගන්න ඕනේ. ඒකට මම ආපහු transform pivot point එක medium point එකට දාගන්නවා. ඊට පස්සේ මේ සිලින්ඩර් එක අරගෙන r දීලා 180ක් type කරලා end එක දෙනවා. ඒ විදිහටම අනිත් සිලින්ඩරෙත් අරන් r 180ක් දීලා ওই වගේ ඇතුල් පැත්තට rotate කරගන්නවා. ඊට පස්සේ මේ ඇතුල් පැත්තට rotate කරගත්ත cylinder දෙකෙන් cube එක cut කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දි මම boolean modifier එක පාවිච්චි කරනවා. boolean modifier එකේ වැඩේ ගොඩක් ලේසි කරගන්න මම bool tool කියන add-on එක enable කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාගේ එහෙම නැත්තම් edit ගිහිල්ලා
preferences වලින් මුලින්ම bool tool add-on එක enable කරගන්න මෙතන add-ons වලට ගිහිල්ලා මෙතනින් bool tool කියලා search කරාම මේ විදියට එන add-on එක මේක enable කරගත්තට පස්සේ keyboard එකේ n එකේ මේ properties panel එක open කරාම මෙතනින් edit කියලා අලුතෙන් කොටසක් ඇවිල්ලා ඇති ඉතින් එතනින් බලා ගන්න පුළුවන් මේ bool tool එකට අදාළ features ටික ඉතින් ඔය විදිහට සිලින්ඩර් දෙකේ හැඩයට කියුබ් එක කට් කරගන්න මුලින්ම shift එක බාගෙන සිලින්ඩර් දෙක select කරගන්නවා ඇතුළට හැදලා තියෙන සිලින්ඩර් දෙක ඊට පස්සේ s iset දීලා පොඩ්ඩක් scale එක වැඩි කරගන්නවා කියුබ් එකට වඩා උසට හිතෙන විදිහට ඊට පස්සේ shift එක බාගෙන කියුබ් එකක් select කරගන්නවා ඊට පස්සේ මෙතන auto boolean වලින් difference කියන එක දෙනවා එතකොට ඔන්න ඔය වගේ එකවරම සිලින්ඩර් දෙකේ හැඩයට කියුබ් එක කට් කරගන්න පුළුවන් ඊට පස්සේ මේ අනිත් සිලින්ඩර් දෙක කියුබ් එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් මේකටත් කලින් වගේම shift එක ඔබාගෙන ඉස්සෙල්ලා සිලින්ඩර් දෙක select කරගන්නවා. ඊට පස්සේ කියුබ් එකත් අරගන්නවා. මෙතනදී auto boolean එකේ මම union කියන එක දෙනවා. ඉතින් ওই විදිහට puzzle එකේ shape එක අරගත්තට පස්සේ මම මේක තව පොඩ්ඩක් උස වැඩි කරගන්නවා. s z දීලා තුනක් විදිහට type කරලා enter එක දෙනවා. තුන දාලා ඒත් එක්කම මම ආපහු මේකේ edit mode එකට ගිහිල්ලා මැද loop cut එකක් දාගන්න මේකේ වෙනස් material දෙක තුනක්ම දාගන්න ඉතින් ඒකට control r දීලා mouse wheel එක කරකලා විල loop cut දෙකක් කරගන්න පුළුවන් ඊට පස්සේ left click right click දුන්නාම ඔය වගේ හරි මැද නතර වෙනවා ඊට පස්සේ මම s iset දීලා loop cut දෙකේ scale එක වැඩි කරනවා iset දැක්ෂන් ඒ කියන්නේ දෙපැත්තෙන් උඩට යවනවා මෙහෙම අරගෙන ගිහිල්ලා මේ උඩින් පොඩි කොටසක් ඉතුරු වෙන විදිහට ඔය වගේ මම loop cut දෙක මේ වගේ මට්ටමකින් තියාගන්නවා ඊට පස්සේ ආපහු object mode එකට ඇවිල්ලා අන්තිමේට right click දීලා shade smooth දෙනවා ඒ වගේම මෙතනින් object data properties වලට ගිහිල්ලා normals යටතේ auto smooth on කරගන්නවා ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පළවෙනි puzzle එක හදාගන්නේ මෙතනින් ඉස්සරහට යන්න කලින් ඔයාලට පුළුවන් මෙතන file ගිහිල්ලා save as දීලා මේ file එක save කරගන්න මෙතනින් කැමති නමක් දාලා save as දීලා file එක save කරගන්න හරි ඉතින් ඊළඟට මම මේ හදාගත්ත puzzle එක duplicate කරලා ඉතුරු ටිකත් හදාගන්නවා මුලින්ම number pad එකේ අංක 7 ඔබලා top view එකට යනවා ඊට පස්සේ shift d එකෙන් duplicate එකක් අරන් ඒකම x දෙනවා ඊට පස්සේ අංක 2 ඔබලා end එක දෙනවා මෙතෙන්දී අපි මේ object එකට cylinder එකතු කරලා puzzle එකේ හැඩය ගත්තට මෙතන තාමත් අර cube එකමයි තියෙන්නේ අන්නේ හින්දා අපිට පුළුවන් මේ යගේ දීලා මේ puzzle දෙක අතර කිසිම හිස්තැනක් හිටින්නේ නැති විදිහට මේ වගේ ගානට තියාගන්න. ඉතින් ওই වගේ තියාගත්තට පස්සේ මම මේක r ඔබලා අංශක 90ක් දීලා rotate කරගන්නවා. ඊළඟට මම මේ puzzle දෙකම select කරගන්නවා shift එක බාගෙන. කලින් වගේම shift d එකෙන් duplicate එකක් අරන් x දීලා මෙතෙන්දි අගය 4ක් විදිහට දෙනවා. ඊට පස්සේ end එක දෙනවා. ඊට පස්සේ මම A step එකම තව එකපාරක් repeat කරගන්න shift එකත් එක්ක R ඔබනවා. ඒ වගේම ආපහු මම මේ අන්තිමේට කලින් තියෙන puzzle එක විතරක් select කරලා shift D එකෙන් duplicate එකක් අරන් X දීලා 4ක් type කරලා end එක දෙනවා. මෙතෙන්දී මම මේ විදිහට puzzle 7ක් හදාගන්නවා. ඉතින් ඔය විදිහට puzzle ටික හදාගත්තට පස්සේ අපිට මේකේ ground එක හදාගන්න ඕනේ. ඉතින් ඒකට මම add ගිහිල්ලා මෙතන mesh යටතේ plane එකක් අරගන්නවා. ඒකේ scale එක වැඩි කරනවා s ඔබලා 100ක් විදිහට type කරලා end එක දෙනවා. මේකටත් කලින් වගේම අපිට puzzle ටිකේ හැඩයට plane එක cut කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී puzzle වලට සාපේක්ෂව plane එක ගොඩක් ලොකු හින්දා මම plane එක select කරලා ඉස්සෙල්ලා edit mode එකට ගිහිල්ලා right click දීලා මේක subdivide කරගන්නවා. මෙතන subdivide දුන්නට පස්සේ මේ වගේ properties ටිකක් එනවා. මෙතනින් මම number of cuts කියන තැන අගේ 20ක් විදිහට දාගන්නවා. ওই විදිහට හදාගත්තට පස්සේ මම ආපහු object mode එකට එනවා. ඉතින් ඊළඟට අපිට පුළුවන් මේ puzzle ටික අරන් plane එක cut කරගන්න. මෙතෙන්දි අපි ගාව මේ දැනට තියෙන puzzle ටික animate කරගන්න තියාගන්න ඕනේ හින්දා ඒ වෙනුවට මම මේ ටිකම duplicate කරලා අලුත් ටිකක් හදාගන්නවා. ඉතින් ඒකට මුලින්ම මම shift එක ඔබාගෙන මේ puzzle ටික select කරගන්නවා. ඊට පස්සේ keyboard එකේ M ඔබලා
අලුතෙන් කලෙක්ෂන් එකක් හදාගන්න මේකේ නිව් කලෙක්ෂන් කියන එක දීලා මෙතනින් ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් මම පසල් කියලා දාගන්නවා ඊට පස්සේ ඕකේ දුන්නාම මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන් පසල් කියලා කලෙක්ෂන් එකක් හැදිලා තියෙනවා ඉතින් ඊට පස්සේ අපේ මේ ෆ්ලෝ එක කට් කරගන්න මම මේ ටික shift d එකෙන් duplicate එකක් අරන් right click දෙනවා එතකොට ඒ ටික ওই වගේ තියෙන තැනම නතර වෙනවා එතකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් අලුතෙන් ඇවිල්ලා තියෙන object ටික ඉතින් ඒකම මම shift එක ඔබාගෙන plane එකත් select කරගන්නවා ඊළඟට මෙතනින් auto boolean යටතේ difference කියන එක දෙනවා මෙතෙන්දි ඔන්න ඔය වගේ ඔයාලට පේන ඇති plane එක puzzle ටිකේ හැඩයට cut වෙලා තියෙනවා හැබැයි අපි මේක වෙන වෙනම object අරන් මේක cut කරගත්ත හින්දා plane එක ඇතුලෙන් ටිකක් clean කරගන්න වෙනවා ඉතින් ඒකට මම මුලින්ම මෙතන දැන් අපි හදාගත්ත puzzle කියන collection එක මේ hack වගේ තියෙන icon එකේ click කරලා hide කරගන්නවා දැන් මම මේ plane එක select කරලා ඒකේ edit mode එකට යනවා ඊට පස්සේ මෙතනින් vertex select අරගත්තාම ඔයාලට පේන ඇති මේ වගේ මැද්දෙන් තනින් තන vertex ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ ටික අයින් කරගමු මුලින්ම keyboard එකේ A එකෙන් ඔක්කොම select කරලා මෙතනින් mesh ගිහිල්ලා clean up වලට ගිහිල්ලා මම merge by distance දෙනවා එතකොට ඔයාලට පේන ඇති මෙතනින් vertex 25ක් remove කරා කියලා පෙන්නනවා ඒ වගේම මම නම් පෑඩ් එකේ අංක 7 ඔබලා pop top view එකට යනවා ඊට පස්සේ මෙතනින් wireframe view එක අරගෙන මම මේ මැද්දෙන් ඇවිල්ලා තියෙන වැඩිපුර vertex ටික select කරගන්නවා මේ විදිහට එකක් අරගෙන ඔයාලට පුළුවන් shift එක ඔබාගෙන අනිත් ටිකත් මේ විදිහට කොටසෙන් කොටස select කරගන්න ඊට පස්සේ x ඔබලා vertices දීලා මම ওই විදිහට ඒ වැඩියෙන් තියෙන vertex ටික delete කරගන්න. දැන් මම ආපහු object mode එකට එනවා. ඒ වගේම මෙතනින් solid mode එකට ඇවිල්ලා මේ puzzle ටික ආපහු unhide කරගන්නවා. ඉතින් ඊට පස්සේ මේ puzzle ටික උඩ කොටස හරියටම පොළොව මට්ටමට අරගන්න ඕනේ. ඉතින් ඒක කරගන්න මම මුලින්ම puzzle collection එක select කරලා ඔයාලට පුළුවන් ඒක right click දීලා මෙතන select objects කියන එක දීලා මේ ඔක්කොම ඔබ්ජෙක්ට් ටික එකවර සිලෙක්ට් කරගන්න ඊට පස්සේ දැන් මේ ඔක්කොම ටික හරියටම පොළොව මට්ටමට අරගන්න මම මෙතනින් snap tool එක ඇක්ටිව් කරගන්නවා ඊට පස්සේ මම මේක ඕපන් කරලා snap to කියන තැන vertex කියලා දෙනවා එතකොට අපිට පුළුවන් මේ ඔබ්ජෙක්ට් vertex වලට snap කරගන්න ඉතින් ওই විදිහට අරගෙන මම G reset දීලා මවුස් එක මෙන්න මේ ප්ලේන් එකේ තියෙන vertex වලට ගෙනියද්දි ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ පසල් ටික පොළොව මට්ටමට ගානට ස්නැප් කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තියාගෙන left click එක දීලා ඒ location එක apply කරගන්න. ඉතින් ওই විදිහට පසල් ටික හරියටම තියාගත්තට පස්සේ දැන් අපි material view එකට ගිහිල්ලා මෙතනින් overlays hide කරලා බලුවොත් බලා ගන්න පුළුවන් මේ වගේ මුකුත්ම වෙනසක් පේන්නේ නැහැ පසල් ටිකයි ground එකයි අතර. ඉතින් ඒක තමයි වෙන්න ඕනේ. ওই විදිහට scene එක සම්පූර්ණ කරගත්තට පස්සේ මම ආපහු control s දීලා ෆයිල් එක ඉක්මනටම සේව් කරගන්නවා. ඒ වගේම තව පොඩි දෙයක් කරගන්න වෙනවා. අපි මේ plane එක select කරලා බලුවොත් ඒක තාම අර cut කරගත්ත විදිහටම තමයි තියෙන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් පල්ලෙහාට extrude කරගන්න වෙනවා. ඒකෙදි මුලින්ම මම මෙතනින් snap tool එක disable කරගන්නවා. ඊට පස්සේ plane එක select කරලා edit mode එකට ගිහිල්ලා මෙතනින් wireframe view එක අරගන්නවා. ඊට පස්සේ මේ puzzle එකේ හැඩයට තියෙන vertex ඔක්කොම ටික මේ විදියට select කරගන්නවා. ඊට පස්සේ e reset දීලා මේක මේ විදියට පල්ලෙහාට extrude කරගන්නවා. ආපහු මං object mode එකට එනවා. මෙතනින් solid view එකට මාරු වෙනවා. හරි. ඉතින් ඊට පස්සේ පුළුවන් අපිට මේකේ animation එක හදාගන්න. මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා ඕගොල්ලෝ නිකමටවත් animation එක හදාගන්න කලින් මේ puzzle ටික තියෙන තැන් වෙනස් කරන්න යන්න එපා එහෙම වුණොත් ආය හරි තැනට අරගන්න අමාරු වෙයි ඉතින් ඒක හින්දා දැන් animation එක හදද්දි මේක reverse එකට තමයි කරන්නේ කියන්නේ මේ තියෙන තැන ඉඳන් පිටිපස්සට animate කරගෙන යන්නේ එතකොට මම මේකෙදි මේ පසල් ඔක්කොම ටික එකවර ඇනිමේට් කරගන්නවා පළවෙනි එක තියෙන්නේ කොතනද කියලා සලකලා ඉතින් ඔක්කොම ඇනිමේට් කරගෙන අපිට පස්සේ පුළුවන් ඒක එකකින් එකට වෙලා වෙනස් කරගන්න ඉතින් මුලින්ම මම මේ පසල් කියන කලෙක්ෂන් එකට ගිහිල්ලා right click දීලා
select objects දීලා මේ ඔක්කොම පසල් ටික select කරගන්නවා ඊට පස්සේ දැන් අපි හිතුවොත් frame 100 එදී මේ පසල් දෙක මේ position එකට එනවා කියලා ඉතින් මම frame 100 ට යනවා මෙතනින් උනත් type කරගන්න පුළුවන් ඊට පස්සේ මේකට keyframe එකක් දෙනවා keyboard එකේ i ඔබලා location and rotation ඉදින් ඉතින් frame 100 එදී මේ පසල් දෙක මෙන්න මේ තැනට එනවා ඊට පස්සේ අපි හිතමු 60 දි විතර මේක හරියටම පොළොව මට්ටමේ තියෙන්නේ. ඉතින් ඒකට මම G set දීලා මේක පොඩ්ඩක් නිකන් උඩට ගන්නවා. ඊට පස්සේ මෙතනින් snap tool එක enable කරලා ආපහු G set දීලා මේක හරියටම පොළොව මට්ටමේ තියාගන්න. ඊළඟට I ඔබලා location and rotation දෙන්න. හරි ඊළඟට frame එකට යනවා. එකේදී මම මේක පොඩ්ඩක් එහයින් තියා ගන්නවා. ඉතින් number pad එකේ අංක 7 ඔබලා top view එකට යනවා. ඒ වගේම මෙතන snap tool එකත් ආපහු අයින් කර ගන්නවා. දැන් මම wireframe view එකට ගිහිල්ලා මේ පසල් ටික GY දීලා Y අක්ෂයෙන් මේ පැත්තට අරගෙන යනවා. මෙතෙන්දී මට මේ පේන විදිහට background එකේ කොටු තුනක් එහයින් තියාගන්නේ. මේක පොඩ්ඩක් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ වගේ මට මේ තියාගන්න. මේ වගේ තියාගෙන මම GX දීලා X අක්ෂෙන් උත් පොඩ්ඩක් මේ පැත්තට ගෙනල්ලා තියාගන්නවා. ඊට පස්සේ මට ඕනේ කරනවා තව මේක පොඩ්ඩක් රොටේට් කරලා තියාගන්න. එතකොට මෙතනින් ලාවට කැරකිලා වගේ ඇවිල්ලා හරියටම තැනට වැටෙන විදිහට ඉතින් ඒකට මේ පසල් ටික වෙන වෙනම රොටේට් කරගන්න මම මෙතනින් ට්‍රාන්ස්ෆෝම් පිවට් පොයින්ට් එක ඉන්ඩිවිජුවල් ඔරිජින්ස් කියලා දෙනවා. ඊට පස්සේ R ඔබලා 90ක් ටයිප් කරලා එන්ටර් එක දෙනවා. දැන් I ඔබලා location and rotation විදියට keyframe එකක් දාගන්නවා. දැන් මම ආපහු solid mode එකට ඇවිල්ලා මෙතන වීඩියෝ එක ප්ලේ කරලා බලුවොත් ඔන්න ඔය විදියට තමයි වැඩ කරන්නේ. මෙතෙන් ඇවිල්ලා 60 දි මෙතනින් නැතරෙනවා. ඊට පස්සේ 100 වෙද්දි පල්ලෙහාට වැටෙනවා. හරි. ඉතින් මූලික animation එක ඔන්න ඔය විදියට තමයි වැඩ කරන්නේ. ඊට අමතරව මම අන්තිම ටිකේදී මේකට පොඩි bounce එකක් දෙනවා. ඒ කියන්නේ frame 90ට යනවා. frame 90ට ගිහිල්ලා මේ ටික මේ තියෙන විදිහටම keyframe එකක් add කරගන්නවා. I ඔබලා location and rotation විදිහට. ඊට පස්සේ මේ දෙකට bounce එකක් add කරගද්දී මම timeline එක පොඩ්ඩක් එළියට අරගෙන මේ අන්තිම keyframe දෙක select කරගන්නවා. ඊට පස්සේ keyboard එකේ T ඔබලා මෙතනින් bounce කියන එක දෙනවා. දැන් video එක play කරලා බලුවොත් ඔන්න ඔය විදිහට ඇවිල්ලා අන්තිම ටිකේ පසල් ටික bounce වෙලා ඔන්න ඔය වගේ නතර වෙනවා. ඒ වගේම මම තව පොඩි දෙයක් එකතු කරනවා. මෙතන frame 60ට ගිහිල්ලා බලුවොත් මෙතෙන්දී මේ විදිහට එක ගානකට ඇවිල්ලා frame 57 දී විතර පොඩ්ඩක් මේ පැත්තට බර වෙලා අර පල්ලෙහාට වැටෙන විදිහට හදා ගන්න ඕනේ. ඉතින් ඒකට මම frame 57ට යනවා. 57 දී මේ ටික මේ තියෙන විදිහටම keyframe එකක් add කරගන්නවා keyboard එකේ I ඔබලා location and rotation විදිහට. ඊට පස්සේ මම එනවා frame 59ට. එතෙන්ද ඇවිල්ලා මම මේ පසල් ඔක්කොම ටික RX දීලා පොඩ්ඩක් x axis rotate කරගන්නවා. මේ වගේ අංශක දෙකක් වගේ රොටේට් කරගෙන keyboard එකේ කලින් වගේම i ඔබලා location and rotation දෙනවා. දැන් අපි වීඩියෝ එක ප්ලේ කරලා බලුවොත් ඔන්න ඔය විදිහට animation එක වැඩ කරනවා. මේක මේ විදිහට ඇවිල්ලා මෙතනින් පොඩ්ඩක් මේ පැත්තට බර වෙලා ආපහු හරි ගානට ඇවිල්ලා අන්තිමේට පොඩ්ඩක් bounce වෙලා නතර වෙනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ පසල් ටික animate කරගන්නේ. ඊට පස්සේ අපි මේවා එකින් එක වෙලාව හදා ගන්න ඕනේ. ඉතින් මුලින්ම දැන් මේ පසල් ඔක්කොම ටික select වෙලා තියෙද්දි timeline එකට ඇවිල්ලා keyboard එකේ A ඔබලා මේ දාගත්ත keyframe ඔක්කොම ටික select කරගන්නවා. ඊට පස්සේ දැන් අපිට පුළුවන් එකින් එක වෙනස් කරන්න. මම මේ දෙවැනි පසල් එක select කරගන්නවා. ඉතින් එතකොට මේකෙදි පළවෙනි එකේ frame 100 දී animation එක ඉවර වෙනවා. එතකොට දෙවැනි එකේදී frame 200 දී animation එක ඉවර වෙන්න ඕනේ. ඉතින් එතකොට අන්තිම keyframe එක 200ට එන විදියට හදා ගන්න ඕනේ. ඉතින් මම මේ තියෙන keyframe ටික keyboard එකේ G ඔබලා පස්සට අරගෙන එනවා timeline එකේ. ඊට පස්සේ මේ අන්තිම එක
හරියටම ෆ්‍රේම් 200න් තියෙන විදිහට හදා ගන්න. ඉතින් ওই විදිහට ඉතුරු ටිකත් හදා ගන්න තියෙන්නේ ෆ්‍රේම් 100න් 100ට එහාට කරලා. මම තුන්වෙනි එක අර ගන්නවා. ඊට පස්සේ G ඔබලා මේකේ අන්තිමේක ෆ්‍රේම් 300න් තියා ගන්නවා. ඊට පස්සේ හතරවෙනි එක ඒක අරගෙන 400න් තියා ගන්න. ওই විදිහට එකින් එක පස්වෙනි එක 500න් හයවෙනි එක 600න් ඒ වගේම හත්වෙනි එක ෆ්‍රේම් 700න් ඉවර වෙන විදිහට හදා ගන්න. හරි ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි පසල් ටික ඇනිමේට් කරගන්නේ. මෙතෙන්දී ඔයා හරියට බලන්න මේ හරියටම තැන් වලින් තියලා තියනවාද කියලා. පළවෙනි එක ෆ්‍රේම් 1න් පටන් ගන්න 100න් ඉවර වෙනවා. ඊට පස්සේ දෙවෙනි පසල් එක 101න් පටන් ගන්න 200න් ඉවර වෙනවා. තුන්වෙනි එක 201න් පටන් ගන්න 300න් ඉවර වෙනවා. හතරවෙනි එක 400න් ඉවර වෙනවා. පස්වෙනි එක 500න් ඉවර වෙනවා. හයවෙනි එක 600න් ඉවර වෙනවා. හත්වෙනි එක 700න් ඉවර වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පසල් ටික වැඩ කරන්නේ. ඉතින් ඊළඟට මම මේකේ කැමරාවත් ඇනිමේට් කරගන්නවා. මුලින්ම මේ ටයිම්ලයින් එකේ ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි හදාගන්නවා. ස්ටාර්ට් එක මම මෙතනින් දානවා 101ක් විදිහට. ඉතින් 101ක් ගත්තාම අපි මේ විදිහට ඇනිමේට් කරගත්ත එක පසල් එකක් එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම එන්ඩ් එක මම මෙතනින් 500ක් විදිහට දාගන්නවා. එතකොට 500ෙදි මේ විදිහට පසල් පහක් ඇවිල්ලා ওই වගේ තමයි animation එක තියෙන්නේ. ඊට පස්සේ කැමරාව වෙනුවට මම මේකේ empty object එකක් animate කරලා කැමරාව ඒකත් එක්ක යන විදිහට හදාගන්න. ඉතින් එතකොට මම ඉස්සල්ලාම start එකට එනවා. ඒ කියන්නේ frame 101ට එතෙන්ට ඇවිල්ලා මම මේ පළවෙනි පසල් එක select කරගන්නවා. ඊට පස්සේ shift S දීලා cursor to selected දෙනවා. ඊළඟට මම මෙතනින් add ගිහිල්ලා මෙතන empty වලින් අරගන්නවා plan access එක. ඊට පස්සේ මම ඒක keyboard එකේ S ඔබල scale එක වැඩි කරගන්නවා මේ වගේ මෙතනින් පේන විදිහට. ඊට පස්සේ මම මේ empty object එකට keyframe එකක් දෙනවා. හරියටම මේ puzzle එකේ මැද තියෙද්දි frame 101 keyboard එකේ I ඔබල location keyframe එකක් දෙනවා. ඊට පස්සේ 500 වෙනි frame එකට යනවා. 500ට ගිහිල්ලා මේක මං හරියටම මේ පස්වෙනි පසල් එක තියෙන තැනට අරගන්නවා. ඉතින් පස් ඒ පසල් එක select කරලා shift S දීලා cursor to selected දෙනවා. ඊට පස්සේ empty එක අරගෙන shift S දීලා selection to cursor දෙනවා. ඊළඟට මං ආපහු keyboard එකේ I ඔබලා location keyframe එකක් දෙනවා. මෙතින්දී දැන් මේ empty object එක ඔගොල්ලොන්ට පේන ඇති පසල් එකින් එක වෙනස් වෙන විදිහටම empty එකක් තියනවා. මෙතෙන්දී තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක start එකේ ඉඳන් end එකට යනකම් එකම වේගිකින් යන්න ඕනේ. ඉතින් ඒක හදාගන්න මේ keyframe දෙක select කරලා keyboard එකේ T ඔබලා linear කියලා දෙනවා. එතකොට start එකයි end එකයි අතර ඒකාකාරී වේගයක් තියෙන්නේ. එතකොට මේ puzzle හරියටම එකින් එක වැටෙන තැනදී empty එක pass කරගෙන යනවා බලාගන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඒක ඇනිමේට් කරගත්තට පස්සේ මම මේ කැමරාව සිලෙක්ට් කරලා shift ගොබාගෙන empty එකක් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ control p ඔබලා object කියන එක දෙනවා. එතකොට මේ empty එකත් එක්ක කැමරාවත් මේ විදිහට යනවා. එතකොට දැන් අපි කැමරා view එකට ගිහිල්ලා බලුවොත් numpad එකේ බිංදු ඔබලා කැමරා view එකට ගියාම ওই විදිහට animation එක වැඩ කරනවා බලාගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ කැමරාවේ රෙසලූෂන් එක වෙනස් කර ගන්නවා. මෙතනින් output properties වලට ගිහිල්ලා එතන resolution x එක මෙතනදි මම දෙනවා 720ක් විදිහට, y එක දෙනවා 1280ක් විදිහට. ඒ කියන්නේ phone screen එක ගන්නට වගේ ඔන්න ඔය වගේ resolution එකක් හදා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ කැමරාවත් අපිට ඕන විදිහකට setup කරගන්න. ඉතින් කැමරාව select කරලා මම keyboard එකේ N එකෙන් මේ properties panel එක අරගන්නවා. ඊට පස්සේ මෙතනින් view කියන කොටසට ගිහිල්ලා view lock යටතේ camera to view කියන එක lock කරගන්නවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් background එක control කරන විදිහට ඔයාට පුළුවන් කැමරාවත් මේ විදිහට ගෙනියන්න. මෙතෙන්දී මම මේ කැමරාවේ උඩ කොටසින්
මේ බැක්ග්‍රවුන්ඩ් එක පේන්නේ නැති වෙන්න හරියටම තියාගන්නවා මේ වගේ මට්ටමකින් ඒත් එක්කම ටයිම්ලයින් එකේ පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා බැලුවොත් මේ පසල් එකේ පොඩ්ඩක් උඩ කොටසත් ලාවට පේන මට්ටමකින් මෙන්න මේ වගේ තියාගන්න හරි ඉතින් මම ඔය විදිහට කැමරාව සෙටප් කරගන්නවා ඊට පස්සේ ආපහු මෙතනින් ලොක් කැමරා ටු view කියන එක අයින් කරගෙන කීබෝඩ් එකේ එන්න ඔබලා මේ ප්‍රොපර්ටිස් පැනල් එකත් ක්ලෝස් කරගන්නවා දැන් වීඩියෝ එක ප්ලේ කරලා බලුවොත් ඔන්න ඔය විදිහට අපේ animation එක වැඩ කරනවා ඉතින් animation එකත් සම්පූර්ණයෙන්ම හදාගත්තට පස්සේ මම ආයෙ පාරක් control s දීලා ෆයිල් එක සේව් කරගන්නවා හරි ඉතින් ඊට පස්සේ මම මේකට මැටීරියල් ටිකක් දාගන්නවා මුලින්ම මේ පසල් එක අරගත්තොත් ඔයාලට මෙතනින් මැටීරියල් ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා බලපුවාම මේ විදිහට අර මුලින්ම තියෙන මැටීරියල් එක මේකේ තියෙනවා ඉතින් මේක මෙහෙමම තියාගෙන මම කෙලින්ම මේ ෂේඩින් වර්ක් ස්පේස් එකට යනවා මෙතෙන්දී මේ නෝඩ් එඩිටර් එකත් එක්ක වැඩ කරද්දී ඔයාලට ගොඩක් ලේසි නෝඩ් රැන්ග්ලර් කියන ඇඩෝන් එක enable කරලා තියාගන්න ඕන. ඉතින් ඒක enable කරලා නැත්තම් මුලින්ම මෙතනින් edit ගිහිල්ලා preferences වලට ගිහිල්ලා add-ons කියන තැනින් නෝඩ් රැන්ග්ලර් ඇඩෝන් එක මේ විදිහට search කරලා enable කරගන්න. ඒක අරගත්තට පස්සේ අපිට පුළුවන් මේක වැඩ ගොඩක් ලේසියෙන් shortcut වලින් කරගන්න. හරි ඉතින් ඊට පස්සේ මම මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මේ පසල් එකට වගේම ෆ්ලෝ එකට වුඩ් ටෙක්ස්චර් එකක් දාගන්න. ඉතින් මම මුලින්ම මේ මැටීරියල් එකේ නම වෙනස් කරගන්නවා වුඩ් කියලා. ඊට පස්සේ දැන් අපි වුඩ් මැටීරියල් එකක් අරගන්න ඕනේ. මේකෙදි මම මේ පොලි හෙවන් කියන සයිට් එකට යනවා. ඔයාලා බලන්න මෙතනින් ඕනේ කරන HDRI textures වගේම 3D model එහෙමත් free download කරගන්න description එකේ link එක තියෙනවා. මේකට ගිහිල්ලා මම මෙතෙන්දී textures වලට යනවා. ඉතින් textures වලට ගියාම ඔයාලට මේ වගේ තෝරගන්න ඕනේ තරම් textures තියෙනවා. ඔයා කැමති එකක් අරගන්න. මෙතෙන්දී මම මේ wood table කියන එක අරගන්නවා. ඒකට ගියාට පස්සේ මෙතනින් පුළුවන් ඔයාලට ඕනේ කරන resolution එක අරගෙන download button එක දීලා ඒක ටෙක්ස්චර් එක ඩවුන්ලෝඩ් කරගන්න මෙතෙන්දී ඒක zip ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා ඊට පස්සේ ඒක එක්ස්ට්‍රැක්ට් කරගත්තාම මේ ටෙක්ස්චර් එකට අදාළ ඉමේජ් ෆයිල් 4ක් හෝ 5ක් ඔයාලා බලා ගන්න පුළුවන් වෙයි ඉතින් ඒක මේකට ඉම්පෝට් කරන එක ගොඩක් ලේසියි මෙතෙන්දී අපි නෝඩ් රැන්ග්ලර් ඇඩෝන් එක enable කරලා තියෙන හින්දා මම මුලින්ම principal bsdf node එක select කරගන්නවා පසල් එකේ ඊට පස්සේ control shift ටී දුන්නාම ওই විදිහට ෆයිල් එක ඕපන් වෙනවා. මෙතනින් ඔයාලා මේ ටෙක්ස්චර් එක සේව් කරගත්ත තැනට ගිහිල්ලා ඒකටත් දාලා ඔක්කොම ඉමේජ් ෆයිල් ටික සිලෙක්ට් කරලා principal texture setup කියලා දුන්නාම ඔන්න ওই විදිහට ලේසියෙන් මේක මොඩල් එකට import කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට පසල් ටික දාගත්තාම ඔයාලට පේනවා මේ ඔක්කොම link වෙලා තියෙන්නේ. ඔක්කොටම එක material එක එනවා. ඒ වගේම මේක අපි ground එකටත් add කරගන්න ඕනේ. ඉතින් මම ground එක يعني plane එක select කරගන්නවා. ඊට පස්සේ මේ icon එක click කරලා ඒකටත් මේ wood material එකම දාගන්නවා. හරි ඉතින් ඊට පස්සේ තව දෙයක් තියෙනවා. දැන් අපි top view එකට ගිහිල්ලා බලුවොත් මම මෙතනින් overlays hide කරගන්නවා. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මේකේ පසල් එකයි flow එකයි අතර ලොකු වෙනසක් තියෙනවා texture එකේ size එකේ දැන් මේකෙදි අපි මේ පසල් ටික ඔක්කොම ආවට පස්සේ ground එකේ කිසිම වෙනසක් පේන්නේ නැති වෙන්න හදා ගන්න ඕනේ ඉතින් ඒකට UV map එක හදා ගන්න එක තමයි තියෙන්නේ මුලින්ම මම layout එකට ගිහිල්ලා මෙතනින් frame 700ට එනවා ඉතින් එතෙන්ට ආපුවාම මේකේ පසල් ඔක්කොම ටික මේ විදිහට මෙතෙන් ඇවිල්ලා ඉවරයි ඊට පස්සේ shift එක ඔබාගෙන මේ පසල් ටික select කරගන්නවා ඔක්කොම ඒ වගේම අපි plane එකත් select කරගන්න ඕනේ ඔක්කොම select කරගෙන මම UV editing වලට යනවා එතකොට මේ object ඔක්කොගේම edit mode එකේ තියෙනවා බලා ගන්න පුළුවන් එහෙම නැත්නම් මේක edit mode එකට දාගන්න ඊට පස්සේ මම keyboard එකේ A ඔබලා මේකේ ඔක්කොම select කරගන්නවා එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් ඒකට අදාළ UV map එක සහ අපි ඒ දාගත්ත image texture එකේ එක image එකක්
ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැනට UV map එක තියෙන්නේ. ඉතින් උඩින් බලපුවාම එකම විදිහට පේන්න හදාගන්න ඕනේ නම් මම මුලින්ම numpad එකේ අංක 7 ඔබලා top view එකට යනවා. ඊට පස්සේ මේ ඔක්කොම select කරගෙන තියෙද්දි keyboard එකේ U ඔබලා මෙතනින් project from view කියලා දෙනවා. එතකොට UV map එක ඔන්න ඔය විදිහට තමයි හැදෙන්නේ. දැන් අපි material view එකට ගිහිල්ලා බලුවොත් මේ විදිහට බලා ගන්න පුළුවන් මම මෙතනින් overlay hide කරාම මෙතන කිසිම වෙනසක් පේන්නේ නැති වෙන්න ඔය වගේ ඇවිල්ලා තියෙනවා ඒ වගේම මෙතෙන්දී තව දෙයක් තියෙනවා අපි animation එක ගත්තොත් ඒ animation එකේ camera movement වලටත් ගැළපෙන විදිහට හදා ගන්න ඕනේ ඉතින් ඒකට මම මේ UV map එක තියෙන කොටසට ඇවිල්ලා ඒකත් keyboard එකේ ඒ ඔබලා මේ වගේ ඔක්කොම select කරගන්නවා ඊට පස්සේ මම මේකේ මේ පළවෙනි puzzle එක මේ කෙලවරට අරගෙන එනවා. ඉතින් keyboard එකේ G ඔබලා ඔන්න ඔය වගේ අරගෙන එන්න ඕනේ මේ පින්තූරේ හරිම කෙලවරට අරගෙන ඇවිල්ලා මේ කොටස මෙන්න මේ විදිහට මුල්ෙම්ම තියෙන විදිහට තියා ගන්නවා. දෙපැත්තෙම්ම එකම ගානට මේ කෙලවරින්ම තියෙන විදිහට තියා ගන්නවා. ඊට පස්සේ මේ puzzle එකේ හරි මැද මේ කෙලවරට අරගෙන යනවා. ඉතින් මං GX දීලා මේ විදිහට X අක්ෂයේ මේ පැත්තට අරන් ඇවිල්ලා මෙන්න මේ පළවෙනි පසල් එකේ රවුමේ හරි මැදට මෙන්න මේ පින්තූරේ කෙලවර තියා ගන්නවා. ඉතින් ඔයා ඒක පොඩ්ඩක් ලං කරලා බලලා හදා ගන්න. මෙන්න මේ විදිහට පසල් එකේ හරි මැද මේ පින්තූරේ කෙලවරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ සිලින්ඩරේ හරි මැද තෝරගෙන ඒකේ විදිහට තියා ගන්න. ඒ වගේම ඔයාලට මතක ඇති animation එක අපි 5 වෙනි puzzle එකෙන් තමයි camera ඉවර කරන්නේ. ඉතින් එතකොට මෙතෙන්දි මෙන්න මේ 5 වෙනි puzzle එකේ හරි මැද මේ පින්තූරේ කෙලවරට තියා ගන්න ඕනේ. ඒකට මම මුලින්ම මේකෙදිත් pivot point එක 2D cursor එකට දෙනවා. එතකොට 2D cursor එක හරියටම මේ පින්තූරේ වම් පැත්තේ යට කෙලවරේ තමයි තියෙන්නේ. දැන් මම keyboard එකේ S ඔබලා UV map එක මේ විදිහට scale කරගන්නවා. ඊට පස්සේ මේකේ පේන විදිහට 5 වෙනි puzzle එක අරගෙන ඒකේ මැද ටික හරියටම මේ පින්තූරේ කෙලවරින් තියා ගන්නවා. ඉතින් මේකෙදිත් S ඔබලා මෙන්න මේ 5 වෙනි puzzle එකේ අපි රවු මාර ගත්තොත් ඒකේ මැද vertex එක හරියටම මේ පින්තූරේ කෙලවරට හිටින්න තියා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපේ UV map එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් අපි මේ material view එකෙන් මේක බැලුවොත් මෙන්න මේ වගේ තමයි flow එකේ texture එක ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඔයා මේ UV map එක මෙතෙන්දි හරියටම තියා ගන්න ඕනේ. ටිකක් බලලා පළවෙනි puzzle එකේ හරි මැද මේ කෙලවරේ තියා ගන්න ඕනේ 5 වෙනි puzzle එකේ හරි මැද මේ කෙලවරට තියා ගන්න ඕනේ. ඉතින් ওই විදිහට UV map එක හදාගත්තට පස්සේ මම layout වලට ඇවිල්ලා numpad එකේ බිංදුව ඔබලා camera view එකට යනවා. ඊට පස්සේ මෙතනින් අපේ timeline එකේ start එකට යනවා. දැන් මම මෙතනින් material view එක අරගෙන video එක play කරලා බලන්න පුළුවන්. ඊට කලින් මම මේ camera ව select කරලා ඒකේ object data properties වලට ගිහිල්ලා එතන viewport display වලින් මෙන්න මේ passer out කියලා තියෙන තැන අගය එකක් විදිහට වැඩි කර ගන්නවා. එතකොට ඔයාලට පේනවා මේ වගේ කැමරාවෙන් වටේට තියෙන background එක මොකුත් පේන්නේ නැතුව යනවා. එතකොට අපි animation එක වැඩ කරන්නේ කොහොමද කියලා පැහැදිලි බලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට හදාගෙන මම මෙතනින් overlays hide කර ගන්නවා. දැන් ඔයා video එක play කරලා බැලුවොත් අපි frame මේ අන්තිම කොටසට ගිහිල්ලා video එක play කරලා බැලුවොත් මේ විදිහට අන්තිම ටිකයි පටන් ගන්න ටිකයි එකම විදිහකට බලා ගන්න පුළුවන්. material view එකේ lighting පොඩ්ඩක් වෙනස් වෙන හින්දා පොඩි වෙනසක් පේනවා. render එකේ අපි මේ විදිහට නැති වෙන්න හදාගමු. ඉතින් ඔය විදිහට තමයි අපේ ප්‍රධාන material එක දාගන්නේ flow එකටයි puzzle එකටයි මුකුත් වෙනසක් පේන්නේ නැති වෙන විදිහට. ඔය ටිකත් ඔය විදිහට හදාගෙන මම ආයසරයක් control s දීලා ෆයිල් එක save කරගන්නවා. ඉතින් මේට අමතරව තව අපිට පුළුවන් මේකේ puzzle වලට තව material ටිකක් දාලා මේක ලස්සන කරගන්න. ඉතින් මුලින්ම මම timeline එකේ frame එකට යනවා. එතකොට අපේ puzzle ඔක්කොම මෙන්න මේ position එකේ තියෙන්නේ. ඊට පස්සේ මම shift එක බාගෙන මේ විදිහට puzzle ඔක්කොම ටික select කරගන්නවා. දැන් මෙතෙන්දි අපි මේ ටිකේ scale එක z අක්ෂයෙන් වැඩි කරපු හින්දා මම control a දීලා scale එක apply කරගන්නවා. මෙතෙන්දි scale apply කරේ නැත්නම් අපි දාගන්න texture එකත්
ඉසට් ක්ෂන් උස වැඩි වෙලා එන්න දිගාතට අන්නේ හින්ද හොම හදාගෙන මම කෙලින්ම ෂේඩිං වර්ක්ස්පේස් එකට යනවා. ඊට පස්සේ මෙතනින් ඕවලේස් ඔන් කරගන්නවා. පළවෙනි පසල්ලක සිලෙට් කරලා වියව් ගිහිල්ලා ෆ්‍රේම් සිලෙක්ටඩ් කියන එක දීලා ඔන්න ඔය විදිහට පසල් දෙකට ෆෝකස් කරගන්නවා වියව් එක. ඊළඟට මම මෙතෙන්දී තව මැටීරියල් එකක් දාගන්න මුලින්ම මෙතනින් මැටීරියල් ප්‍රොපර්ටිස් වලට යනවා. ඊට පස්සේ මේ ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අලුතෙන් එකක් අරගෙන ඒකට නිව් මැටීරියල් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ මේ අරගත්ත මැටීරියල් එක පසල් එකට ඇප්ලයි කරන්න පසල් එක සිලෙක්ට් කරලා මෙතනින් එඩිට් මොඩ් එකට යනවා. ඊට පස්සේ ෆේස් සිලෙක්ට් අරගෙන මෙතනින් වයර් ෆ්‍රේම් view එකට ගිහිල්ලා මේ මැද තියෙන ෆේසස් ඔක්කොම ටික මේ විදියට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මේ අලුතෙන් හදාගත්ත මැටීරියල් එක සිලෙක්ට් කරලා ඒක assign කරනවා. මං ආපහු මැටීරියල් view එකට ඇවිල්ලා බලුවොත් ඔන්න ඔය විදිහට මැටීරියල් එක ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතෙන්දි මම මේකට පොඩි ටෙක්ස්චර් එකක් හදා ගන්නවා. මුලින්ම shift a ඔබලා මෙතනින් search කර ගන්නවා noise texture එකක්. මෙතන noise texture එකක් අරගෙන මේක මේ විදිහටම තියා ගන්නවා. ඊට පස්සේ අර ගන්නවා color ramp එකක්. shift a දීලා මෙතනින් search කර ගන්නවා color ramp කියලා. color ramp එක අරගෙන මේකේ කළු පාට වෙනුවට මම මේක RGB වලට මාරු කරගෙන R එහෙම නැත්නම් රතු පාට අගේ දෙනවා 0.3ක් විදිහට GB ওই විදිහටම තියා ගන්නවා. ඊට පස්සේ මේකේ සුදු පාට පැත්ත සිලෙක්ට් කරලා ඒකෙදී සුදු පාට වෙනුවට RGB එකේ මම R එක 0.8ක් විදිහට දෙනවා. ඒ වගේම G එක බිංදුවක් දා ගන්නවා. B එකත් බිංදුවක් දා ගන්නවා. එතකොට ඔය වගේ තද රතු ලා රතු වගේ ওই පොඩි මික්ස් එකක් එන්නේ. ඉතින් ඕකේදී මම noise texture එක factor එකට සම්බන්ධ කරනවා. color ramp එක principal BSDF එකේ base color එකටයි ඒ වගේම මේ color ramp එකම මෙතනින් emission එකටත් සම්බන්ධ කරගන්න පොඩි emission එකකුත් එන්න. ඒ වගේම noise texture එක select කරලා node wrangler add-on එක enable කරලා තියෙන හින්දා මම control T දෙනවා. එතකොට ඔන්න ඔයගේ texture coordinate node එකයි mapping එකයි එකවරම අරගන්න පුළුවන්. ඊට පස්සේ texture coordinate එකේ input එක object එකට දෙනවා. ඉතින් ඊට අමතරව මම මේ material එකට තව පොඩි bump map එකක් දාගන්නවා. මේ noise texture එක මේ විදිහටම තියාගෙන මම මෙතනින් shift A දීලා මෙතනින් search කරගන්නවා bump කියලා. bump map එකක් අරගෙන noise texture එකේ factor එක bump එකේ height එකට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ bump එක principal BSDF එකේ normal එකට සම්බන්ධ කරගන්න. එතකොට ඔන්න ඔය විදිහට bump එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ noise එකයි bump එකයි අතර මැදට color ramp එකක් දාගන්නවා. shift a දීලා මේ විදිහට color ramp එකක් අරන් ඒ මැද්දෙන් තියාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ color ramp එකේ සුදු පාට එක මේ පැත්තට කරලා මේ texture එකේ bump map එක ඔන්න ඔය විදිහට පොඩ්ඩක් අඩු කරගන්න. මෙතෙන්දි මම මේ සුදු පාට තියෙන තැන position එක මෙතන අගය දෙනවා 0.37ක් වගේ එන විදිහට. මෙතෙන්දි කැමති ගානක් දාගත්තට ප්‍රශ්නයක් නැහැ. මම මේක ටිකක් ලේසි වෙන්න තමයි ওই වගේ ගානක් තෝරාගත්තේ. හරි, ඉතින් ඕක ওই විදිහට හදාගෙන ඊට පස්සේ මේ දෙපැත්තේ අපි හදාගත්ත උඩ යට හදාගත්ත පොඩි ධාර දෙකට මම emission එකක් ඇඩ් කරගන්නවා. ඉතින් මෙතනින් ආපහු overlays අයින් කළා. මෙතෙන්දී අර පොඩි ධාර දෙක select කරගත්තී. මම මේ මැද එක select කළා තියෙද්දි control එකත් එක්ක numpad එකේ plus button එක ඔබනවා. එතකොට මැද එකයි මේ දෙපැත්තේ දෙකම ඔන්න ඔය විදිහට select වෙලා තියෙන්නේ. ඊට පස්සේ ආපහු wireframe view එකට ගිහිල්ලා keyboard එකේ B ඔබලා border select අරගෙන middle mouse button එක click කරගෙන ඔන්න ඔය වගේ මැද ටික D select කරගන්න. එතකොට මේ වටේ තීරු දෙක ඔය විදිහට select කරගන්න පුළුවන්. දැන් මම ආපහු මෙතනින් material view එක අරගන්නවා. මේකට දැන් අලුත් මැටීරියල් ඇඩ් කරගන්න මම මැටීරියල් ප්‍රොපර්ටිස් වලින් මෙතන ප්ලස් අයිකන් එක ක්ලික් කරලා අලුත් එකක් අරගන්නවා. ඊට පස්සේ නිව් බටන් එක ක්ලික් කරලා අලුත් මැටීරියල් එකක් දාගන්නවා. මෙතෙන්දි මම ප්‍රින්සිපල් BSDF වෙනුවට emission එකක් අරගන්නවා. ඉතින් ප්‍රින්සිපල් BSDF එක අරගෙන shift S දීලා මේක ස්විච් කරනවා. ඒ කියන්නේ මෙතනින් shader ගිහිල්ලා මම emission
shade එකක් අරගන්නවා ඊළඟට මම මේ emission එකේ color එක සම්පූර්ණ රතු පාට දාගන්නවා මෙතනින් R වැඩි කරලා GB දෙකම අඩු කරනවා බිංදුවක් විදිහට ඊට පස්සේ strength එක මෙතෙන්දී 100ක් විදිහට දාගෙන material එක හදා ගන්නවා ඒ වගේම අපි මේ select කරගෙන තියෙන කොටසට මම මේ material එක assign දීලා ওই විදිහට assign කරගන්නවා ඉතින් ওই විදිහට තමයි අපේ පළවෙනි puzzle එක හදාගන්නේ ඊට පස්සේ අපිට පුළුවන් මේ හදාගත්ත material ටික අනිත් ටිකටත් link කරගන්න ඉතින් මම ආපහු object mode එකට මාරු වෙනවා ඊට පස්සේ shift එක ඔබාගෙන මේ puzzle ඔක්කොම ටික ආපහු select කරගන්නවා ඊට පස්සේ අන්තිමේටම අපි සම්පූර්ණ material සම්පූර්ණ කරගත්ත puzzle එක select කරගන්නවා ඊළඟට control l දීලා link materials කියන එක දෙනවා එතකොට මුකුත් වෙනසක් වෙන්නේ නැහැ මොකද මේ material ටික විතරයි link වෙන්නේ එතකොට අපි ආපහු මේ ටික කලින් වගේම කොටසින් කොටසට assign කරගන්න ඕනේ ඉතින් මම මේ විදිහට puzzle ඔක්කොම ටික select කළා තියෙද්දි ආපහු edit mode එකට යනවා එතකොට මේ ඔක්කොගේම edit mode එකේ ඉන්නේ ඊට පස්සේ කලින් වගේම wireframe view එකට ගිහිල්ලා මැද තියෙන faces ඔක්කොම ටික මේ විදිහට select කරගන්නවා ඊට පස්සේ material properties වලින් මේ කොටසට අපි දෙවෙනියට හදාගත්ත material එක assign කරනවා ඊට පස්සේ කලින් වගේම උඩ යට තීරු දෙක select කරගන්න මම control එකත් එක්ක නම pad එකේ plus button එක දෙනවා ඊට පස්සේ keyboard එකේ B ඔබලා middle mouse button එක click කරගෙන ඔන්න ඔය වගේ මැද ටික deselect කරගන්නවා ඊට පස්සේ ඒ කොටසට මම මේ emission එක අරගෙන assign button එක දෙනවා දැන් අපි material view එකට ඇවිල්ලා බලොත් ඔන්න ඔය විදිහට material ඔක්කොම ටික දැන් add වෙලා තියෙන්නේ ඊට පස්සේ අපිට පුළුවන් ඕනේ කරන විදිහට මේ puzzle එකකින් එකට පාට ටික වෙනස් කරගන්න ඉතින් මං ආපහු object mode එකට එනවා මුලින්ම control s දීලා file එක එකපාරක් save කරගන්නවා ඉතින් ඊට පස්සේ මම මේ දෙවැනියට තියෙන puzzle එක select කරගන්නවා ඊට පස්සේ මෙතනින් දෙවැනියට තියෙන material slot එක අරගන්නවා මේකෙදි මම මේ දෙවැනියකට නිල් පාටක් දාගන්නවා ඉතින් මෙතෙන්දි දැන් අපි material එක වෙනස් කරොත් මේකේ ඔක්කොම ටික තාමත් වෙනස් වෙනවා අන්න ඒ හින්දා මුලින්ම මේ දෙවැනි material එක select කරලා මෙතන මේ හත ඉලක්කම තියෙන button එකේ click කරලා මුලින්ම මේක අනිත් ඒ වගේ unlink කරගන්නවා ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් කැමති පාටක් අරගන්න ඉතින් මම මේකෙදි ලා රතු පාට වෙනුවට නිල් පාටක් අරගන්නවා මේකේ R එක බිංදුවක් දානවා G එක දශම එකක් දානවා blue එක සම්පූර්ණ එකක් දාගන්නවා ඊට පස්සේ මම අනිත් පැත්තත් අරගන්නවා ඒකට R එක සම්පූර්ණ අඩු කරනවා ඊට පස්සේ blue එකෙන් සම්පූර්ණ එකක් විදිහට දෙනවා එතකොට ඒ material එක ඔන්න ඔය විදිහට එන්නේ ඊට පස්සේ මම මේකේ තුන්වෙනි material එක අරගන්නවා මේකත් කලින් වගේම මෙන්න මේ හත ඉලක්කම තියෙන button එකෙන් click කරලා අනිත් ඒ වගේ unlink කරගන්නවා මේකෙදි emission එකේ color එක වෙනස් කරගන්නවා මෙතනින් R එක සම්පූර්ණ අඩු කරලා G එකයි B එකයි සම්පූර්ණ එකක් විදිහට ඔය වගේ දාගන්නවා ඉතින් ওই විදිහට ඔයාට කැමති විදිහකට ඉතුරු puzzle ටිකත් හදාගන්න පුළුවන් කොහොම වුණත් මං අනිත් ටිකත් material එකකින් එක වෙනස් කරගන්නවා තුන්වෙනි එක select කරලා ඒකේ දෙවැනි material එක මෙතනින් ඉස්සෙල්ලා unlink කරගන්නවා ඊළඟට මම මේකේ color ramp එකට කොළ පාට දාගන්නවා මෙතනින් R එක සම්පූර්ණ අඩු කරලා green එකෙන් සම්පූර්ණ එකක් දාගන්නවා ඊට පස්සේ අනිත් එකට green එකෙන් දශම 3ක් විදිහට දාගන්නවා ඊට පස්සේ මේකෙත් තුන්වෙනි material එක අරගෙන ඒකත් unlink කරගන්නවා ඒකේ emission එකේ color එක green එකෙන් සම්පූර්ණ එකක් විදිහට දාගන්නවා ඊට පස්සේ මම ඊළඟ puzzle එක select කරගන්නවා ඒකත් දෙවැනි material එක අරගෙන මුලින්ම unlink කරනවා ඒකේ රතු පාට වෙනුවට මම මෙතනින් කහ පාටක් දාගන්නවා R එක සම්පූර්ණයෙන්ම වැඩි කරලා green එකනුත් දශම 5ක් විදිහට දාගන්නවා අනිත් පැත්ත රතු පාට වෙනුවට red එක දෙනවා
දශම පහයි පහයි පහක් විදිහට ග්‍රීන් එක දෙනවා දශම එකක් විදිහට. ඉතින් කලින් කිව්වා වගේම මෙතෙන්දී ඔයාලට කැමති පාටවල් තෝරගන්න පුළුවන්. මම මේක ලේසි වෙන්න තමයි මේ විදිහට රවුම් අගයන් දාලා පාටවල් ටික හදාගන්නේ. ඊට පස්සේ මේකෙත් තුන්වෙනි මැටීරියල් එක අරගෙන ඒකත් අන්ලින්ක් කරගන්නවා. එමිෂන් කලර් එකත් වෙනස් කරගන්නවා. රෙඩ් එක සම්පූර්ණයෙන්ම එකක් දාලා ග්‍රීන් එකත් සම්පූර්ණයෙන්ම එකක් විදිහට දාගන්න. ওই විදිහට තමයි අපේ වසල් හතර හැදෙන්නේ. ඊළඟට තියෙන එක මම ආපහු රතු පාටටම තියාගන්නවා. මේ විදිහටම එතකොට රතු නිල් කොළ කහ ආපහු රතු නිල් කොළ කහ විදිහට තමයි යන්නේ. ඉතින් ඊළඟ එක රතු පාට. ඊට පස්සේ ඒක ඉතින් වෙනස් කරගන්න වෙනවා නිල් පාටට. ඉතින් ඒක වැඩේ ලේසි. මේ වසල් එක සිලෙක්ට් කරලා මම එතනින් දෙවැනි මැටීරියල් එක අරගෙන මෙතෙන්දී අපිට මේ අයිකන් එකේ ක්ලික් කරලා ඕනි කරන පාට මෙතනින් තෝරගන්න පුළුවන්. මම මේකට නිල් පාට දාගන්නවා. ඊට පස්සේ තුන්වෙනි එකට අපි අරගත්ත නිල් පාට එමිෂන් එක ඔය වගේ ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අනිත් පසල් එකත් රතු පාටින් තියෙන මැටීරියල් එක වෙනුවට මම මේකේ කොළ පාට එක අරගන්නවා මෙතනින්. ඒ වගේම තුන්වෙනි එක අරගෙන කොළ පාටින් තියෙන එමිෂන් එක මෙතෙන්ට ඇඩ් කරගන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ පසල් ඔක්කොම ටික මැටීරියල් කරගන්නේ. දැන් වැඩේ සම්පූර්ණයි. මම ආපහු ලේඅවුට් එකට ඇවිල්ලා ඔක්කොම කලින් control s දීලා ෆයිල් එක ඉක්මනටම සේව් කරගන්නවා. අන්තිමේට මේකේ ලයිටින් ටික සෙටප් කරගන්න එක තමයි තියෙන්නේ. ඒකෙදිත් ඔයාට කැමති විදිහකට මේ ලයිටින් ටික හදාගන්න පුළුවන්. එකම දේ මෙන්න මේ animate කරගත්ත empty object එකට ඒ ලයිට් ඔක්කොම parent කරන එක. එතකොට කැමරාව වගේ මේ ලයිට් ටිකත් empty එකත් එක්ක එකවරම අතන ඉඳන් මෙතෙන්ට යනවා. එතකොට කැමරාව වෙනස් වුණාට ලයිට් මුකුත් වෙනස් වෙන්නේ නැහැ. මේක loop එකක් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ලයිට් සෙටප් කරගන්න මම ආපහු timeline එකේ start එකට එනවා. ඒ කියන්නේ frame 101ට. ඊට පස්සේ මම render properties වලට ගිහිල්ලා render engine එක cycles විදිහට දාගන්නවා. ඊට පස්සේ ඔයාගේ GPU එක හොඳ GPU එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතනින් device එක GPU compute කියලා දාගන්න. දැන් අපි rendered view එකට ගිහිල්ලා බලුවොත් ඔන්න ඔය විදිහට තමයි අපේ scene එක තියෙන්නේ. ඉතින් මේකෙදි මම world properties වලට ගිහිල්ලා background color එක සම්පූර්ණයෙන්ම කළු කරගන්නවා. ඊට පස්සේ lighting ටික setup කරගමු. මම ආපහු මෙතනින් solid mode එකට මාරු වෙනවා. ඊළඟට number pad එකේ අංක 7 ඔබලා top view එකට යනවා. ඉතින් මෙතෙන්දි මම මේ තියෙන point lamp එකම අරගන්නවා. මේ point lamp එක select කරලා GY දීලා මේක මේ පසල් ටිකේ හරි මැදකට වගේ අරන් එනවා. මෙතෙන්දි මේ තුන්වෙනි පසල් එකේ මැද වගේ තියෙන්නේ. ඒ වගේම number pad එකේ අංක 1 ඔබලා front view එකට යනවා. ඊට පස්සේ මේක G set දීලා ලයිට් එක පොඩ්ඩක් උඩින් තියා ගන්නවා මේ පසල් වලට වඩා ටිකක් සින් තියෙන විදිහට. ඊළඟට මම ආපහු number pad එකේ අංක 7 top view එකට යනවා. මේ lamp එකම shift D එකෙන් duplicate එකක් අරන් X ඔබලා exact same පොඩ්ඩක් මේ පැත්තට ගෙනල්ලා තියා ගන්නවා. එතකොට මේ පළවෙනි පසල් එකේ එකම ගානින් දෙපැත්තේ වගේ තමයි මම ලයිට් දෙක සෙටප් කරගන්නේ. ඉතින් කැමති විදිහකට හදාගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි ලයිට් දෙක ওই වගේ දාගත්තට පස්සේ shift එක ඔබාගෙන ලයිට් දෙකම සිලෙක්ට් කරලා shift එකත් එක්කම මේ empty object එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ control p ඔබලා object කියන එක දෙනවා. එතකොට දැන් වීඩියෝ එක ප්ලේ කරලා බලුවොත් ඔන්න ඔය විදිහට කැමරාව ලයිට් ටික ඔක්කොම එක ගානකට යන්නේ. එතකොට දැන් අපි නම්බර් පෑඩ් එකේ බින්දුවෙන් කැමරා view එකට ගිහිල්ලා බලුවොත් මම මෙතනින් material preview එක අරගන්නවා. ඊට පස්සේ මේ icon එකේ ක්ලික් කරලා lighting වල scenes lighting දෙනවා. ඒ වගේම scene world දෙනවා. එතකොට ඔන්න ඔය විදිහට අපි හදාගත්ත lighting වලට අනුව මේ scene එක බලා ගන්න පුළුවන්. මෙතනින් overlays hide කරගන්නවා. දැන් මම මේකේ අන්තිමේටම යනවා. ඒ වගේම පළවෙනි මුල් ෆ්‍රේම් එකට යනවා. එතෙන්දී ඔයාලට පේනවා ඇති ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඉතින් එතකොට මේ animation එක එක දිගට වැඩ කරන විදිහට loop එකක් වගේ බලා ගන්න පුළුවන්. අන්තිම එකයි පළවෙනි එකයි එකම විදිහට තමයි තියෙන්නේ.
ඉතින් ඔන්න ඔය විදිහට තමා මේ සීන් එකේ වැඩ ඉවර කරන්නේ ඊට පස්සේ අපිට පුළුවන් රෙන්ඩර් සෙටින් හදාගෙන මේක රෙන්ඩර් කරලා වීඩියෝ එකක් විදිහට අරගන්න ඒ වගේම සවුන්ඩ් ඇඩ් කරගන්නත් තියෙනවා ඉතින් මුලින්ම මම රෙන්ඩර් ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා බැලුවොත් රෙන්ඩර් එන්ජින් එක සයිකල්ස් දාලා තියෙන්නේ ඩිවයිස් එක GPU කම්පියුටර් දාලා තියෙන්නේ ඊට පස්සේ සෑම්ප්ලින් වලින් render sample මම මෙතනින් 32ක් විදිහට දාගන්නවා මම හිතන්නේ ඒ ගානින් තිබ්බොත් හොඳටම ඇති වෙයි ඊළඟට මෙතනින් denoising open කරගන්නවා මේකේ render denoise enable කරලා මම denoise type එක open image denoise විදිහට දාගන්නවා ඊට අමතරව ඔයාලට පුළුවන් මේ performance open කරලා GPU එකකින් render කරනවා නම් මේ ටයිල් සයිස් එක පොඩ්ඩක් වැඩි කරගන්න ඉතින් මම GPU එකේ රෙන්ඩර් කරන හින්දා මේකේ 512ක් විතර දාගන්නවා CPU රෙන්ඩර් කරනවා නම් ඒක තියෙන විදිහටම තියාගත්තට ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ output properties වලට ගියපුවාම resolution x එක pixel 720 තියෙනවා y එක 1080 විදිහට තියෙන්නේ මේකත් පුළුවන් නම් 1080 1920 size එකට හදාගත්තට ප්‍රශ්නයක් නැහැ ඒතුළු ගොඩක් quality වෙයි කොහොම වුණත් ගොඩක් අයට render කරන ප්‍රශ්නේ තියෙන හින්දා මේකෙදි මමත් මේ ගානටම තියාගන්නවා ඊට පස්සේ ඔයාට මෙතනින් file format එක හදාගන්න පුළුවන් මේක මෙතෙන්දි ගොඩක් වැදගත් වෙනවා අපේ animation එකේ start එකයි end එකයි අතර පරතරයේ frame 400ක් වගේ ඇවිල්ලා තියෙන්නේ එතකොට ඔයාට සමහර විට වීඩියෝ ෆයිල් එකක් විදිහට එකවරම එක්ස්පෝට් කරගන්න අමාරු නම් ඔයාලට පුළුවන් මේ විදිහට PNG ෆයිල් විදිහට ෆ්‍රේම් බයි ෆ්‍රේම් එකකින් ඒකට රෙන්ඩර් කරලා පස්සේ වීඩියෝ එකක් විදිහට හදාගන්න. ඉතින් මෙතෙන්දි මමත් ඒ ක්‍රමය පාවිච්චි කරනවා. ෆයිල් ෆෝමැට් එක PNG විදිහටම දාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේක PNG විදිහට එක්ස්පෝට් කරත් ඔයාලට පුළුවන් මෙතනින් මේ අයිකන් එක ක්ලික් කරලා ඒක සේව් කරන්න ඕනේ තැන අලුතෙන් ෆයිල් එකක් හදාගන්න ෆ්‍රේම්ස් හරි මොකක් හරි කියලා ඒ විදිහට හදාගෙන ඒක ඇතුළට ගිහිල්ලා ඒ රෙන්ඩර් වෙන ඉමේජ් ටික සේව් වෙන්න හදාගන්න. එතකොට ඔයා ඒ ෆ්‍රේම් කියන ෆයිල් එකට ගිහින් බලපුවාම මේ ෆ්‍රේම් 400ට අදාළව ඉමේජ් 400ක් එකින් එක රෙන්ඩර් වෙලා හැදිලා තියෙනවා. ඒ වගේම මම අන්තිමේට තව එක දෙයක් හදාගන්නවා. මෙතනින් කැමරාව සිලෙක්ට් කරලා ඒකේ ඔබ්ජෙක්ට් ඩේටා ප්‍රොපර්ටීස් වලට ගිහිල්ලා පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් ඩෙත් ඔෆ් ෆීල්ඩ් ඔන් කරගන්නවා. මෙතෙන්දි ෆෝකස් කරන ඩිස්ටන්ස් එක මීටර 10ක් විදිහට තියෙන්නේ. ඔයාලට මෙතනින් ඕවර්ලේස් ආපහු අන්හයිඩ් කරලා මෙතන ලිමිට්ස් කියන එක දාගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මේකේ ෆෝකස් ඩිස්ටන්ස් එක. මෙතෙන්දි මම ඒක ඔන් කරලා ඩිස්ටන්ස් එක මෙන්න මේ විදිහට වැඩි කරනවා. ඩිස්ටන්ස් එක සාමාන්‍යයෙන් ටොප් view එකෙන් ගිහිල්ලා බැලුවොත් පසල් එක පටන් ගන්න තැන වගේ මීටර 15ක් වගේ දා ගන්නවා. ඊට පස්සේ F stop කියන දන අගය මම 0.3ක් විදිහට දාගෙන අන්තිමේටම මම ආපහු නම්පෑඩ් එකේ බිංදුවෙන් කැමරා view එකට යනවා. ඊට පස්සේ මතක ඇතුව render කරන්න කලින් ෆයිල් එක සේව් කරගන්න control S දීලා දැන් මම render ගිහිල්ලා render animation දීලා අපි හදාගත්ත animation එක ඔය විදිහට render කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය විදිහට ෆ්‍රේම් කීපයක් රෙන්ඩර් වුණාට පස්සේ ඔයාලට ඒක අදට ඇති කියලා හිතනවා නම් මේ වගේ එක ඉමේජ් එකක් සම්පූර්ණ රෙන්ඩර් වුණාට පස්සේ escape button එක ඔබලා ඔයාලට පුළුවන් ඒක එතනින් නතර කරගන්න. ඉතින් අපි මේක PNG format එකෙන් export කරගන්න හින්දා ඔයා පව output properties වලට ගිහිල්ලා බලුවොත් මෙතනින් වෙයි මේ වෙද්දි කීයක් ෆ්‍රේම් රෙන්ඩර් වෙලා තියෙනවද කියලා. ඉතින් මෙතෙන්දි 110ක් මගේ එකේ රෙන්ඩර් වෙලා තියෙනවා. ඉතින් මෙතනින් ඉස්සරහට රෙන්ඩර් කරගෙන යන්න මෙතනින් ස්ටාර්ට් එක 110ට දාගන්නවා. ඊට පස්සේ ආපහු පොකටත් කියලා control S දීලා ෆයිල් එක සේව් කරගන්නවා. කලින් වගේම මෙතනින් ඉස්සරහට රෙන්ඩර් animation දීලා ඉතුරු ටිකත් ওই විදිහට render කරගෙන යනවා. ඉතින් ඔයාලට මේ විදිහට කැමති නම් දවසකට 100 ගානේ දවස් 4ක් වගේ ඒ විදිහට ටිකෙන් ටික render කරගන්න පුළුවන්. ගොඩක් render කරගන්න තියෙන හින්දා. ඉතින් ওই විදිහට මගේ scene එක සම්පූර්ණයෙන්ම render වෙලා ඉවර වෙනකම් මම මේ වීඩියෝ එක skip කරනවා. හරි ඉතින් පැය 5කට විතර පස්සේ මගේ animation එක සම්පූර්ණයෙන්ම render වෙලා තිබ්බා. දැන් මං ගාව තියෙනවා මේ frame 400ට අදාළ
PNG file හාරසීයක් ඉතින් ඊට පස්සේ මේකට sound effect එකක් දාලා එකවරම video file එකක් විදිහට export කරගන්න පුළුවන් ඉතින් ඔයාට sound අරගන්න ඕන නම් මේ free sfx කියන site එකෙන් ඕන කරන විදිහේ sound effect free download කරගන්න පුළුවන් උදාහරණයක් විදිහට මෙතනින් search කරගත්තොත් sliding කියලා ඒකට අදාළ sound effect ඕන තරම් මේ විදිහට අරගන්න පුළුවන් හැබැයි ඔයාලා එක mp3 download කරනවා නම් site එකට sign up වෙන්න ඕනේ කොහොම වුණත් මේකටත් මම description එකේ link එක දාලා තියන්නම් ඒ වගේම මෙතෙන්දි මං අරගන්න sound effect ඔයත් අරගන්නවා නම් ඒකට මම වෙනම link එකක් දාලා තියන්නම් කෙලින්ම ඒ ටික download කරගන්න පුළුවන් වෙන විදිහට හරි මං ආපහු blender වල ඉන්නේ මුලින්ම මම මේකේ start එක ආපහු 101ක් විදිහට දාගන්නවා කලින් render කරද්දි මේක වෙනස් කරගත්තා හින්දා start එක 101 end එක 500 විදිහට ආපහු දාගන්නවා ඊට පස්සේ sound එක add කරගන්න මෙතනින් අලුත් panel එකක් අරගෙන මේ icon එක click කරලා ඒකේ editor type එක video sequencer කියලා දාගන්නවා මේක සාමාන්‍යයෙන් වීඩියෝ එඩිට එකක් වගේම තමයි තියෙන්නේ බ්ලෙන්ඩර් වල සාමාන්‍ය විදිහට මෙතනින් ඇඩ් ගිහිල්ලා ඔයාලට අරගන්න පුළුවන් ඒකට අදාළ එක මෙතනින් මම සවුන්ඩ් කියන එක අරගන්නවා ඊට පස්සේ මං ගාව තියෙන සවුන්ඩ් වලින් sliding 1 කියන පළවෙනි සවුන්ඩ් එක අරගන්නවා ඇඩ් සවුන්ඩ් ස්ට්‍රිප් දීලා මේකෙදි මම මේ ෆයිල් ටික මේ විදිහටම දාන්නම් ඔයාලටත් ඩවුන්ලෝඩ් කරගන්න ඉතින් මේ වීඩියෝ සීක්වෙන්ස් එකෙත් නැවිගේෂන් සාමාන්‍ය 3D view port එකේ වගේම තමයි keyboard එකේ T ඔබවාම ඒකට අදාළ ටූල් තියෙනවා මේ බ්ලේඩ් කියලා ටූල් එකක් තියෙනවා මේකෙන් ඔයාට මේ මෙතනින් ඇඩ් කරගන්න සවුන්ඩ් එක හෝ වීඩියෝ එක ඕන තැනකින් ඒක කට් කරගන්න පුළුවන් ඉතින් මේ විදිහට animation එකේ හැටියට ඔයාට ඒක sound එක හරියට place කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මම ආපහු මේක selection අරගෙන T ඔබලා ඒක close කරගන්නවා ඒ වගේම keyboard එකේ end දුන්නාම මෙතනත් properties panel එකක් තියෙනවා ඒකෙදි මේක අපි අරගත්ත audio file එකට අදාළ sound යටතේ ඒකේ volume එක pitch එක අඩු වැඩි කරගන්න වෙනස් කරගන්න පුළුවන් ඒ වගේම මෙතෙන්දි මෙන්න මේ display waveform කියන එක enable කරගත්තාම ඒ audio එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඒකේ පටන් ගන්න කොතනින්ද ඉවර වෙන කොතනින්ද කියලා ඉතින් මේ විදිහට තිබ්බහම පැහැදිලිව හොයා ගන්න පුළුවන් ඉතින් මේකෙදි මම දැන් 101 ඉද්දි මේ sound එක මෙන්න මේ විදිහ ඉතින් ඒ sound එක මේ puzzle එකේ මුල ඉඳන් එන කොටසට ඇඩ් කරගන්න. එතකොට මේක මේ විදිහමයි. එතකොට පළවෙනි තැන ඉඳන් මේ puzzle ටික set වෙන තැනට එද්දී frame 100 ඉඳන් 160ට තමයි එන්නේ. එතකොට මේ sound එක 100 ඉඳන් 160ට ඔන්න ඔය වගේ මට්ටමකින්ම තමයි තියාගන්නේ. ඉතින් මම මේක මේ විදිහටම තියාගන්න. ඊට පස්සේ 160 ඉඳන් 200ට අනිත් sliding effect එක දාගන්න පුළුවන්. ඒකනත් කලින් වගේම ෆ්‍රේම් 160ට ගිහිල්ලා මම ඇඩ් ගිහිල්ලා සවුන්ඩ් එක අරගන්නවා ස්ලයිඩින් 2 කියන එක. ඒක දාගත්තාම ඒක වීඩියෝ එක ප්ලේ කරලා බැලුවොත් ඒකේ සවුන්ඩ් එක නම් ටිකක් පස්සහින් තමයි තියෙන්නේ. ඉතින් මම මේකෙදිත් මේ ඩිස්ප්ලේ වේව් ෆෝම් කියන එක ඔන් කරගෙන ඒක එතකොට මේ විදිහට තියෙන්නේ. මම මේක පොඩ්ඩක් ජීඔ බලා මේ පැත්තට අරන් එනවා. සවුන්ඩ් එක හරියටම පටන් ගන්න තැනට එද්දි දැන් මුල ඉඳන් බැලුවොත් ඒ කොටස් දෙකට ගානට සවුන්ඩ් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේක ඔයාලට තනියම උනත් හරියට ප්ලේස් කරගන්න පුළුවන්. ඊට අමතරව මේකේ ෆ්‍රේම් 56 දී විතර ෆ්‍රේම් 157 දී මේකේ පොඩි අපි හදාගත්ත පොඩ්ඩක් ගැස්සෙන විදිහට ඒකටත් මම අලුතෙන් සවුන්ඩ් එකක් ඇඩ් කරගන්නවා ෆ්‍රේම් 154 ගිහිල්ලා ඇඩ් ගිහිල්ලා සවුන්ඩ් වලින් මෙතනින් අරගන්නවා drop 1 කියන එක ඒකෙත් මම display waveform උන් කරගන්නවා ඒකේ සවුන්ඩ් එක මෙන්න මෙතන තමයි තියෙන්නේ ඒකත් මම ඇදලා පොඩ්ඩක් මේ පැත්තට දාගන්නවා සවුන්ඩ් එක හරි තැන තියෙන්නේ හැබැයි ඒකේ මේකට අදාළව සද්ද වැඩි ඉතින් මම මේකේ volume එක 0.3ක් වගේ දාගන්න එහෙම තිබ්බොත් හොඳට මැති වෙයි. හරි. ඒකේ විදිය ඒ වගේම මම මේ පළවෙනි සවුන්ඩ් එකත් සිලෙක්ට් කරලා ඒකෙත් වොලියුම් එක 0.8ක් වගේ දාගන්නවා. ඊට පස්සේ මම යනවා ෆ්‍රේම් 90ට.
අනුවදී අර බවුන්ස් වෙන එකට සවුන්ඩ් එක දා ගන්න ඕනේ. අනුවට ගිහිල්ලා මෙතනින් ආපහු ඇඩ් සවුන්ඩ් දීලා drop 2 කියන සවුන්ඩ් එක අරගන්නවා. මේකෙත් මම ඩිස්ප්ලේ වේව් ෆෝම් ඔන් කරගත්තා. මේ වගේ බලා ගන්න පුළුවන්. මම මේක අරගෙන මෙතෙන්දී අනුවට ගියාට අපි බලමු මේ පසල් එක හරියටම බිම වදින තැන වගේ ගත්තොත් ඒක එන්නේ 94 දි වගේ. මම මේක සවුන්ඩ් එක 94 දි ඇහෙන විදිහට දා ගන්නවා එකපාරක්. හරි ඒකෙත් වොලියුම් එක මම දානවා 0.3ක් වගේ. ගොඩක් සවුත් සද්ද වුනේ නැති හින්දා. ඒ වගේම තව ටිකක් ඉස්සරහට ගියොත් මේක දෙපාරක් බිම වැදෙනවා වගේ තියෙන්නේ. එතකොට 194 ගිහිල්ලා මම මේ තියෙන එකම ඩුප්ලිකේට් කරගන්නවා shift d එකෙන්. ඊට පස්සේ ඒක මේ විදිහට උඩින් තියා ගන්නවා. දැන් එතන සවුන්ඩ් එක ওই විදිහට වැටෙනවා වගේ දෙකක් ඇහෙනවා. ඉතින් ওই විදිහට එක පසල් එකකට සම්පූර්ණ සවුන්ඩ් ටික හරියට ඇඩ් කරගත්තට පස්සේ මම මෙතනින් ආපහු මේක අඩු කරගන්නවා. මේක අරගෙන අපිට පුළුවන් මේ ඔක්කොම සිලෙක්ට් කරලා Ctrl G දීලා ඒක කලෙක්ෂන් එකක් කරගන්න. එතකොට දැන් මේ ඔක්කොම ටික එකට අරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට හරියටම ටයිම් ලයින් එකේ මේ ටික ප්ලේස් කරගන්න එක තමයි තියෙන්නේ. ෆ්‍රේම් 100 ඉඳන් 200 වෙනකන් ඔන්න ඔය විදිහට සවුන්ඩ් එක වැඩ කරනවා, වීඩියෝ එක වැඩ කරනවා. ඊට පස්සේ මම යනවා ෆ්‍රේම් 201ට. එතකොට අපේ අනිත් පසල් නැගෙනවා. එතකොට මම මේක සිලෙක්ට් කරලා shift d එකෙන් ඩුප්ලිකේට් එකක් අරන් ඒක ඔන්න ඔය විදිහට තියාගන්න. ඉතින් ඔය විදිහට එකක් තියාගන්න අපිට පුළුවන් shift එකත් එක්ක r දෙන්න. කලින් වගේම වදන්නා අපේ කලින් ස්ටෙප් එක රිපීට් කරගන්න, ඔය විදිහට උඩට යනවා රිපීට් කරගන්න පුළුවන්. හරි. ඉතින් එතකොට අපේ සවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම ඇඩ් වෙලා ඉවරයි ඔන්න ඔය විදිහට. හරි. ඉතින් මේකම අපි දැන් රෙන්ඩර් කරගත්ත ඉමේජ් ටිකත් මේකට අරන් වීඩියෝ එකක් විදියට එක්ස්පෝට් කරගන්න පුළුවන්. ඉතින් මම මේකෙදි මුලින්ම ඇඩ් කිහිල්ලා ඉමේජ් සීක්වෙන්ස් දෙනවා. ඉතින් ඔයා ඒ ෆ්‍රේම් ඔක්කොම ටික එක්ස්පෝට් කරගත්ත ලොකේෂන් එකට ගිහිල්ලා කීබෝඩ් එකේ ඒ ඔබලා ඔක්කොම සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඇඩ් ඉමේජ් ස්ට්‍රිප් දීලා ඒක ඉම්පෝර්ට් ඔය විදියට ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. මෙතෙන්දී අපි ඇවිල්ලා තියෙන්නේ පල්ලෙහින්. පල්ලෙහාටම තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක මම GY දීලා මේ විදිහට උඩටම අරගෙන එනවා වීඩියෝ සීක්වෙන්ස් එකේ උඩින්ම තියෙන විදිහට. ඊට පස්සේ මෙතෙන්දි පොඩි දෙයක් තියෙනවා. ඔයා කොහකටත් කියලා මෙතන ඇඩ් වර්ක් ස්පේස් දීලා අලුතෙන් වර්ක් ස්පේස් එකක් දාගන්න වීඩියෝ එඩිටින් වලට. එතකොට මේ විදිහට අපේ සාමාන්‍ය වීඩියෝ එඩිටර් එක බලා ගන්න පුළුවන්. මෙතෙන්දි වීඩියෝ එක නිකම් ප්ලේ කරලා බලන්න. මේකෙදි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක මේ රිවර්ස් එකට වැඩ කරන්නේ මන් දන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. කොහොම වුණත් ඔයාගෙත් මේක රිවර්ස් එකට වැඩ කරනවා නම් මෙතනින් මේ එකෙන් මේ ප්‍රොපර්ටිස් පැනල් එක අරගෙන ඒකේ වීඩියෝ කියන එක තැන ඕපන් කරලා මේකේ රිවර්ස් ෆ්‍රේම්ස් කියන එක දෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය රිවර්ස් එකට වැඩ කරන හින්දා ඉතින් අපි රිවර්ස් දුන්නාම ඒක ආපහු හරි ඉස්සරහට වැඩ කරන්න ගන්නවා. ඉතින් එහෙමනම් ඔයාට ඒක ඒ විදිහට හදාගන්න පුළුවන්. එතකොට මේකෙදි නම් ඒක හරියට පේන්නේ නැති වෙයි. ගණන් ගන්න එපා. අපි රෙන්ඩර් කරලා බලමු. රෙන්ඩර් කරද්දී ඒක හරියටයි. ඉතින් ওই විදිහට වීඩියෝ එකයි ඒකට අදාළ අපි සවුන්ඩ් ඉෆෙක්ට් එකයි ඇඩ් කරගත්තට පස්සේ මෙතනින්ම ඔයාට ඉතුරු සෙටින් ටික හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මම ආපහු ලේඅවුට් එකට එනවා. ලේඅවුට් එකේ output properties වලට ගියපුවාම මෙතනින් ෆයිල් ෆෝමැට් එක දැන් අපිට වෙනස් කරන්න පුළුවන් FFmpeg video කියලා වීඩියෝ ෆෝමැට් එකට. ඊට පස්සේ sound add කරලා තියෙන හින්දා මම මෙතනින් encoding open කරගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා එතන audio කියන තැන no audio කියලා තියෙන්නේ. මම මේක MP3 විදිහට දාගන්නවා. ඊට පස්සේ ඔන්න මෙතනින් ආපහු ඒ location එක වෙනස් කරලා එහෙම නැත්තම් කැමති විදිහට නමක් දාලා accept කරගත්තාම අන්තිමේටම ආපහු Ctrl S දීලා ෆයිල් එක සේව් කරගන්න මතක් කරලා ඊට පස්සේ render ගිහිල්ලා render animation දීලා මේකත් render කරගන්න. එතකොට මේකෙදි ලොකු වෙලාවක් යන්නේ නැහැ. මොකද අපි මේක කලින් render කරගත්ත එක image sequence එක video එකක් විදිහට export වෙන එක තමයි වෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම රෙන්ඩර් වුණාට පස්සේ අපේ ෆයිනල් රිසල්ට් එක ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන්.
ඉතින් ලොකු වැඩක් තමයි ඉවරුනේ. ගොඩක් අලුත් දේවල් හම්බෙන්න ඇති කියලා හිතෙනවා. ඒ වගේ මේකෙදි වරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, මම අනිවාර්යෙන්ම රිප්ලයි කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න Facebook, WhatsApp, Telegram හරහා. ඉතින් එහෙනම් අදට වැඩේ ඉවරයි. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්න, ජය වේවා. Thank you.